අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් නම් ඒ ගැන හොයන්න බුද්ධාංශයට දිය යුතු නම් පාර්ලිමේන්තුවේ සෙට් එකත් හතරවෙනි තට්ටුවටවත් ගෙනහිල්ල ප්‍රශ්න කරන්න වේවි බුද්ධාංශයටම කියන්න අර්ජුන් මහින්ද්‍රන්වත් අල්ලගෙන එන්න කියලා අද ටෙලිවැකියෙන් බදු ප්‍රතිපත්තියට එකඟ නැහැ රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමත් වැරදි හිටපු මුදල් ඇමති රවි කියයි ඒ බංකොලොත් බවේ ප්‍රකාශ වීම මම ඇත්තට ඒක පිළිගන්නේ නැහැ මම කියන්නේ සම්පූර්ණයෙන්ම බදු ප්‍රමාණය වැඩි දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 369 වැනි ටෙලිවැකිය ඔබට මතක ඇති අපේ රට බංකොලොත් වීමට හේතුයි අප ලියමින් සිටියේ නේද නමුත් අතරමැදි මාතෘකා ලියන්නට සිදු වූ නිසා බංකොලොත් වීමට හේතු එක දිගටම ලියන්නට බැරි වුණා බංකොලොත් බව හොයන්න කමිටුවකුත් ක්‍රියාත්මකයිනි නීතිඥ සාගර කාර්යවසම්ගේ ප්‍රධානත්වයෙන් නේද සමහරු නම් මේ කමිටුවට කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහන කමිටුව කියලා. මොකද රට බංකොලොත් කළ උන්දලම දැන් එසේ වීමට හේතු හොයන නිසයි. එහෙම කියන්නේ. කෙසේ නමුත් මේ කමිටුවට පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ආවා. එහිදී වජිර අබේවර්ධන නම් කිව්වේ අපි ණය ගෙවමින් හිටියා. නමුත් මේ විදේශීයකින් ආනයනය කළ ඒ කියන්නේ පිටරටක ඉඳලා ගෙන්නගත්ත ආචාර්ය මේ නන්දලාල් මේ රට බංකොලොත් කියලා ප්‍රකාශ කළා. මේක කුමන්ත්‍රණයක්. මහ බැංකුවේ සමහර නිලධාරිනුත් මේකට හවුල්. සමහර නිලධාරින්ගේ දරුවන්ට යම් යම් විශේෂ වරප්‍රසාද ලැබිලද කියලාත් හොයන්ට විශේෂයෙන් රට බංකොලොත් කියලා ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක්ද කියලා හොයන්ට හොයලා බලන්ට බුද්ධිංශයට දෙන්න ඕනි කියලා තමයි වජිරාබේ වර්ධන කිව්වේ. ඔන්න අහලා බලන්නකෝ මේ ටික. අධිපතිවරයෙක් ශ්‍රී ලංකාවට ආපහු විදේශ රටක ඉඳලා සැපත් වෙනවා. ඒ සැපත් වීමත් සමගම ඔහු නිවේදනය කරනවා රට බංකොලොත් කියලා. එතකොට ඔහුට අයිති නැති රාජකාරියක් සිදු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දියුණුවට තිබෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් තමයි මහ බැංකුව. මුදල් අමාත්‍යාංශයේ සිටින වැදගත් ස්ථානවල සිටින පුජ්‍යලයන්. ඉතාම කල්පනාවෙන් අධ්‍යයනය කළ යුතුව තිබෙනවා. අත්ත වශයෙන් රාජ්‍ය බුද්ධ්‍යාංශයේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. දැන් මන්ත්‍රී වජිර කියන විදිහට රට බංකොලොත් කියලා ප්‍රකාශ කිරීම කුමන්ත්‍රණයක් නම්. ඉතින් ඇත්තටම බුද්ධි අංශ බැරි නම් ඔය ඉන්ටර්පෝල් හරි දාලා නේද? ඒක හොයන්ටම ඕනේ. ඒක ඇත්තක්ද නැත්තක්ද කියලා නේද? ඒක ඇත්ත. ඒකට විරුද්ධත්වයක් නැහැ කිසිම කෙනෙක්ගේ මං හිතන්නේ. නරකද ඔය ඒ එක්කම මේ අර වෙඩිමකට සිංගප්පූරු ගිය මෑන්වත් හොයලා අල්ලගෙන කුදලගෙන ආවොත් නේද? ඔව් එයා තමයි. අර්ජුන් මහේන්ද්‍රන් මිනිහාගේ වෙඩිමේ ජෝඩුව බැඳලා දැන් දරුවන්ගේ දරුවන්ටත් ළමයි ලැබිලා ඇති හරිය මොකද මේ ඒකත් සුළුපටු බැංකු මංකොල්ලයක් එහෙම නෙවෙයිනේ නේද ඔය සාගර කාර්යවසම්ලා තමයි ඒ අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රමුඛ මහ බැංකු මංකොල්ලය ගැන වේදිකා දෙදරවන්නට කෑ ගැහුවේ හරිය නේද හැබැයි ඉතින් අපේ රටේ මේ දේශපාලනඥින්ට අද කියන එක හෙට මතක නෑනේ හෙට කියන්නේ වෙන කතාවක් නේද හෙට ඉන්නෙත් මේ ඔය අද හිටපු පැත්තේ නෙමෙයි නේද? හැරෙන තැපෑලෙන් පැත්ත මාරු කරනවානේ ඔය කට්ටිය ඈ රට බංකොලොත් කියලා කියපු එක කුමන්ත්‍රණයක් නම් ඒසා විශාල කුමන්ත්‍රණයක් සිදුවන තෙක් කිසිවක් දැන සිටියේ නැති දියවන්නාවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාවත් එහෙමනම් අනිවාර්යයෙන්ම හතරවෙනි තට්ටුවට ගේන්න ඕනේ ප්‍රශ්න කරන්න. හතරවෙනි තට්ටුවට හොඳේ මොකෝ මේ රටේ මූල්‍ය බලයේ අයිති තැන එතනනේ ඒ උන්දලා දන්නේ නැතිව රට බංකොලොත් කියලා කියන්ට තරම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා නම් ඔය දියවන්නාවම බුද්ධ්‍යාංශයට නෙවෙයි හතරවෙනි තට්ටුවට බාර දෙන්න ඕනේ හොඳේ රෑට හොරෙන් මේ ජනේලයකින් ගෙට පැනලා ගෙදර ඉන්න එකම දෝනියන්දට දරුවෙකුත් කුසට දීලා කියලා ඒ ගෙදර අම්මයි තාත්තයි දැනගන්නේ තාත්තෙක් නැති දරුවව ජාතක කරන මොහොතේ රෝහලේදී නම් හේ අම්මයි තාත්තයි ගැන මොකද ඔබට හිතෙන්නේ ඈ
අද මේ රට බංකොලොත් කියලා හොයන මේ උන්දලත් ආන් ඒ වගේ අම්මයි තාත්තා කෙනෙකුයි වගේ නේද? එකම ගෙදර අල්ලපු කාමරේ හිටපු දුවගේ කුසට දරුවෙක් කෙනකන් දන්නේ නැති උන්දලා නේද? දැන් හේතු හැටියට කියන්නේ මොකද්ද? මේ ජනේලේ යකඩ කූරු හයි කරගන්න බැරි වුණාලු ඈ. ඒ නිසාලු කෙල්ලට මේ කල ගියේ කියලා නේද? ආන් ඒ වගේ තමයි මේ උන්දලා මේ රට බංකොලොත් වීම සම්බන්ධයෙන් දෙන උත්තරත්. හොඳේ අපට කියන්ට ඇත්තේ මේ රට බංකොලොත් කළේ දේශපාලනයේ ඇතුලේ ආර්ථික ප්‍රශ්න විසඳන්ට ගිය මේ දේශපාලන නඩේම තමයි කියලයි. හොඳේ මේ අහන්නකෝ, මේ 2016 සැප්තැම්බර් මාසේ එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහ අපේ ණය ගැන කියපු කතාවක්. හොඳේ මේ රට ණයබරින් නිදහස් කරන අවුරුද්දක් ගැනත් ඔහු කියනවා. ඕන් අහලා බලන්ටකෝ. අපි 2020 වෙනකොට මේ රටේ ණයබර අඩු කරනවා කියලා මම කියන්න කැමතියි. පරම්පරා ගණනාවකදී මේ රාජපක්ෂ රෙජිමේ ණය ගෙවන්න උවමනා නැහැ. අපේ ජීවිත කාලේ අපි මේ ණය ගෙවනවා කියලා මම විශේෂයෙන්ම සියලු දෙනාටම කියන්න කැමතියි. දැන් ඇහුණයි නේද? දැන් දැක්කේ අද රාජපක්ෂලගේ ආරක්ෂකයා. එදා ඒ කියන්නේ 2016 කියපු කතාව නේද? පැත්ත මාරු වෙනකොට කතා මාරු වෙනවා. හොඳේ මතක තියාගන්න, හෙට ආචාර්ය නන්දලාල්ට රට යන්න ඉඩ දීලා. මොකෝ එයත් ඉතින් ද්විත්වපුරවැසියෙක්නේ. එහෙම යන්න දීලා ආයේ අර්ජුන් මහේන්ද්‍රන්ව ගෙනල්ලා මහ බැංකුව බාර දුන්නොත් පුදුම වෙන්න එපා. හොඳේ මේක ඉන්දියන් සාගරේ අමුතු ඇටේනවා කියමින් ඕන් අද ටෙලිවැකිය අවසන් කළා. රටේ වත්මන් බදු ප්‍රතිපත්තිය තමන් පිළිගන්නේ නැති බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක පවසනවා. රට බංකොලොත් බවට ප්‍රකාශ කිරීමද වැරදි සහගත බවයි ඔහු පෙන්වා දෙන්නේ. සියත ටීවී ටර්නින් පොයින්ට් වැඩසටහනට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අර අපට විරුද්ධව ඡන්ද දුන්න කට්ටිය තමයි නැවත රනිල් වික්‍රමසිංහ පත් කරේ. ඉතින් එතනත් අපි කෙලෙ ගුණයක් තියෙන්න අවශ්‍යයි. එතුමා පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරයක් එක්ක නැත්තම් වැඩ කරන්න කොහොමද වැඩ කරන්න පුළුවන්න්නේ? ජනාධිපතිවරයා විදිහට එතුමාව පත් කරගන්න, රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරගන්න පොහොට්ටුවේ කණ්ඩායම ඡන්දය දුන්නා වෙන්නට පුළුවන්. නමුත් වර්තමානයේ තුලත් ඔවුන්ව රකිමින් දූෂණය, වංචාව සිදු කරපු කණ්ඩායම ආරක්ෂා කරනවා යයි කියන බරපතල චෝදනාවක් එතුමාට එල්ල වෙනවා. ඔවුන්ට එරෙහිව කටයුතු චෝදනා එල්ල කරන්න පුළුවන්. නමුත් බල්ලගේ වැඩේ බුරුව කරන්න බෑනේ. උසාවිය තියෙන දේ මේක විධායකෙන් හරි පාර්ලිමේන්තුවෙන් කරන්නේ නෑ. කොහෙද තියෙන්නේ ඇඟිලි ගහලා මෙන්න මේක වුණායි කියලා? අද එහෙම හිතන්නේ ඉස්සලා මාධ්‍ය හෙළිදරව් කරලා ඉවරයි යම් ප්‍රශ්නයක්. සමහර වෙලාවකට අධිකරණයට වැඩිය මාධ්‍ය තුලින් මිනිස්සු එල්ලලා මරලත් ඉවරයි, එම්බාම් කරලත් ඉවරයි. කොහොමද ඔය වගේ දේවල් වෙන්නේ? හොරකම් කරන කෙනා අහුවෙන්න දේශපාලනඥ හොරකම් කරන්නේ නැහැ කියන දේ බරපතලවම පාර්ලිමේන්තුව තුලත් හැන්සාඩ් ගත වෙන කතාවලක් තියෙනවනේ. නෑ, ඒක මම පිළිගන්න උදෙසාද. හැබැයි රටේම දේශපාලඥ පාර්ලිමේන්තු 225ක් ඉන්නකොට රජයේ නිලධාරීන් 117ක් ඉන්නවා. මේ ඔක්කොම දේශපාලන බැන හරි. ඒතර 117 මොනවද කරන්නේ? අද මේ රටේ යම් තීන්දු ඇති නොවෙන්නේ ඒ රජයේ නිලධාරීන් තුලින්. ද මාධ්‍ය අධිකරණයක් ඔය කටයුතු කරගෙන යනවා. මාධ්‍ය නැතිනම් රටේ ජනතාවට මෙතරම්මත් ඇත්ත දැනගන්න පුළුවන් මට්ටමක් ඇති වෙන්නේ. දේශපාලඥයන් 95% හොඳයි. නමුත් අර 5% තුලින් ඒක ප්‍රශ්නයක් ඇති වුණාම සියලු දේම එතකොට නතර නැති වෙනවා. අර එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණ මරන්නේ කියලා නබතුමා කියන්නේ. හැබැයි ප්‍රශ්නේ එලා තියෙන අපේ රටේ දේශපාලඥින්ගේ වපසරිය ගන්නකොට, ඒ පරිසරය ගන්නකොට, ඔවුන්ගේ භූමිකාව ගන්නකොට ඒ චෝදනාව එල්ල කරන්න අවශ්‍ය පරිසරය ඔවුන් බොහෝ පිරිසක් හදාගෙන තියෙනවා. මම ඒක තව එක නිදසුනකින් දෙන්නම්. අපි හැම දෙනාම ආදරෙන් ක්‍රිකට් දැන් පාකිස්තාන් දිනකොට මෙන්න ශ්‍රී ලංකාව ඉතාම අතිදක්ෂ කණ්ඩායමක් ඉන්නවා කියලා. ඊයේ වුණ දෙයට පස්සුව සම්පූර්ණ වෙනස් වෙනවා. පැය 48යි. ඔබතුමා ගත්ත උදාහරණය හොඳටම හොඳයි. අද ටෙලිවැගේ නෙවිලි බඳ ගොඩක් කතා කළා ක්‍රිකට් මැච් එක. ආණ්ඩුවට සහ රටට උනේ තෝකමද කියලා වෙලාවකට හිතනවා. ජයග්‍රහණ ලබාගෙන ආපු රටනේ. මේකේ කූටප්‍රාප්තිය ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කියලා කියන්න පුළුවන්. නමුත් රටේ ජනතාවටත් සැකයක් ඇති වෙන්නේ මේ රට මේ වගේම ජබුක් ගාලා කඩන් වැටෙන්න පුළුවන්. එතකොට අර ටීම් එකක් එකපාරටම 50කට අවුට් වෙන්න පුළුවන්. ඔය ඔයකට තමයි තියෙන්නේ. දැන් ඔකට මොනවද කරන් තියෙන්නේ? දැන් ඒ කියන්නේ එතනින් 11 දෙනා නිකන් තමාගේ තියෙන කීර්ති නාමය හානි කරන්න ඉඩ දෙනවා. මෝඩිගේ උපන්දිනයට මේක දුන්නාද අරකද? ඉතින් මේ වගේ කතන්දර අහනකොට මං හිතන විදිහට අපි අලුතෙන් හිතන්න ඕනේ. විකණ්ඩ වාර්තා අපිට නිරන්තරයෙන් පරිශීලනය කරන්න හම් වෙනවා. ඒ විකණ්ඩ වාර්තා දැක්කට පස්සේ දේශපාලඥයා නෙමෙයි, දේශපාලඥයට එහා ගියපෝ නිලධාරීන් කරලා තියෙන
වැරදි ප්‍රමාණය ගත්තහම ඒක හිතාගන්න බෑ. ඒ විගණන වර්තාවෙන් එල්ලවෙන චෝදනා වලට ලක්වන පුද්ගලන්ට අද මොනවද කරලා තියෙන්නේ? අන්න ඒව තමයි පෙන්වන්න අවශ්‍ය වන්නේ. දැන් ඔය ටෙලිවැකියේ තුලිනුත් මම දකින්නවා ඇත්ත වශයෙන්ම හොඳ දේවල් ටිකක්. බංකොලොත් වුණා කියන ඒ ඔය ප්‍රකාශය කරන්නේ මේ IMF එකට පාර කපන්නද? ඒ බංකොලොත් භාවය ප්‍රකාශ වීම මම ඇත්තට ඒක පිළිගන්නේ නැහැ. මම කියන්නේ ඒ හાર્ඩ් ලෑන්ඩින් එක, ඒ කියන්නේ බංකොලොත් භාවය ඇති කරන්න තිබෙන්නේ නැහැ. ඉස්සලම අවසරයකුත් තිබෙන්නේ නැහැ. ඔබ කියන්නේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීම වැරදි ක්‍රියාවක්ද? ඔව්. වැරදි ක්‍රියාවක්. වර්තමාන බදුත් එක්ක බුද්ධිගල්නේ බරපතල විදිහට සිද්ධ වෙමින් තියෙනවා. මේ බදු ප්‍රතිපත්තියට ඔබ එකඟද නැද්ද? නැහැ. එකඟ නැහැ. මම කියන්නේ සම්පූර්ණයෙන්ම බදු ප්‍රමාණය වැඩි. මම කියන විදිහට මේකේ 136ක් 4ක් තියලා ලබා ගන්න පුළුවන් ප්‍රමාණයට වැඩිය අපේ බේස් එක, ටැක්ස් බේස් එක වැඩි කරනවා. මම මේක අපහාසාත්මකව නෙමෙයි කියන්නේ. නමුත් බෙහෙත් කියන්නේ දොස්තරගෙන් මිසක් නර්ස් නෝනගෙන් නෙමෙයි. මෙම අස්ථාවර ආණ්ඩුව නිසා රට තුල අපරාධ වැඩි වී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අරලගංගුල ප්‍රදේශයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මිනිමෙරුම් අපරාධ, මංකොල්ලකෑම්, පාතාලයේ ක්‍රියාකාරකම්, මත්කුඩු ජාවාරම් ඒ ඔක්කොම වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුවේ අස්ථාවර භාවය. ඒ නිසා සෑම ආයතනයක්ම අස්ථාවරයි. ඒ තත්ත්වයෙන් රට ගොඩගන්න රටේ ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. ඉතින් ඒකට ලබන අවුරුද්දේ පිළියමක් ලැබෙයි. අපි දැන් ඕන එකට ලෑස්ති. ඒ වෙලාව ආපුවාම ඒන විදිහට අපි ඒවට ක්‍රියා කරනවා. ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලුවේ කාදිනලතුමාට කලින් අපි දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයක් කියලා දෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වනවායි කියලා. මමත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍යයාට ලබන සිකුරාදා සංදේශයක් බාර දෙනවා මේ ජාත්‍යන්තර පරීක්ෂණයක අවශ්‍යතාවය සඳහන් කරලා. මේ අවුරුදු 4ක් තිස්සේ මාව නොමර මැරුවා. මේ රටේ නිලධාරීන්ට බාර දීලා බෑ. නිලධාරී හොඳයි. නමුත් නිලධාරීන්ට වැඩ කරන්න දේශපාලඥයෝ දෙන්නේ නැහැ. ඒ නිසා මේකට පිටස්තර විදේශ නිරීක්ෂකයින් සහ පරීක්ෂණ කණ්ඩායමක් තම අවශ්‍ය වෙන්නේ. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අපව හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.